ह्यः म्यान्मार् तत्र म्यान्मार्सः रष्या वद एभिः नानातोलु अपि जनता एकी किं दारुत् वितर किं दारुत् දැන් අපේ අපේ දූත කණ්ඩායම ගිහිල්ලා ගිහිල්ලා හොයලා බලුවනේ හොයලා බලලා සර් මේ විදේශ ඉදිරිපත් කරලා තියෙනවා අවශ්‍යින්ම දැනටමත් අපි මැදිහත් වෙලා හමාරයි ඔබත් දන්නවා මං හිතන්නේ අපේ ඒක කවුරුත් කියන්නේ නැතුව අපේම ස්වකීය අදහස තුළ අපි වෙනමම මන්ත්‍රී දූත කණ්ඩායමක් යවුවා අපේ සුජිත් සංජය පෙරේරා වසන්ත යාපා බණ්ඩාර ජේසි අලවතුර යන ගරු මන්ත්‍රීවරුන් මියන්මාරයට සහ රුසියාවටත් යවුවා. ඉතින් ඔබත් දන්නවා අපිට විපක්ෂයක් හැටියට කරන්න පුළුවන් වැඩ කටයුත්ත සීමා සහිතයි. ඒ කෙසේ වෙතත් ඒ සීමා මායිම් බලන්න නැතුව මේ ප්‍රශ්න දේශපාලනීකරණය කරන්නට නොදී දරුවන්ගේ ජීවිත තමයි වැදගත්. විශේෂයෙන්ම 49ක් ඉන්නවයි කිව්වා දැන් මියන්මාරය. ඒ වගේම රුසියාවේ යන අතේලා සිටින අපේ ජනතාව. මේ අයගේ ජීවිත තමයි වැදගත්. දැනට ආරංචි රුසියාවේ යම් ප්‍රමාණයක් ජීවිත අහිමි වෙලා තියෙනවා කියන එකත් අපිට ආරංචි. ඒ නිසා ජීවිත ටික බේරාගෙන ඒ අයව හොඳින් ආපහු අපේ රටට ලබා ගැනීම තමයි අපේ උත්සාහය. ඒ වෙනුවෙන් අපිට බලයක් නැති වුණත් අපි වෙනමම දූත කණ්ඩායමකුත් යැව්වා. ඊට අමතරව කරන්න පුළුවන් උපරිම දේ අපි කරන්නට අයියගේ පුතා ඉන්නේ ඇතරම් මාස 9ක් වෙනවා ගිහිල් අපි යන්න තියෙන හැම තැනකටම ගියා මහත්තයා දරුවම බේරගන්න පුළුවන් දරුවම බේරගන්න පුළුවන් සියලුම විස්තර රජයට සොයලා දීලා තියෙනවා මේ වෙනකොට මුදල් ඩිප්ලොමැටික් මාර්ගයකින් හරි මුදල් ගෙවලා හරි ගෙවන් අරගන්න පුළුවන් හැම මාර්ගයක්ම අපි දෙමව්පියෝ විදියට මැදිහත් වෙලා රජයට තොරතුරු සපයලා දීලා තියෙනවා හැබැයි දරුවෝ නොඉඳිනා දුක් විඳිනවා හැම දරුවෙක්ම කතා කරන්න ලැබෙන විනාඩි දෙකේදී අඬ අඬ කතා කරන්නේ අපිට ගැහුවා අපිට අද මෙහෙම කරා අපිට කන්න දුන්නේ නැහැ කරවල කාමරවල දාලා දවස් ගණන් වහලා තියෙනවා අනේ අපිව බේරගන්නේ කවද්ද කියලා හැමදාම මේ කතා කරන විනාඩි දෙකේදී දරුවෝ අපෙන් අහන්නේ ඒක අපිට දෙන්න උත්තර නැහැ අපි අසරණ වෙලා හැම දෙමව්පියෙක්ම ඒ කතා කරන දරුවන්ගේ අහන දේවල් වලට උත්තර නැති නිසා හැමදාම අපි කියන්නේ අපි යන්නේ අමාත්‍යංශයට යනවා රාජ්‍ය නෝන සංවිධාන වලට යනවා ගිහිල්ලා මේ දුක අපි කියනවා අපි ගියපු ආයතන ඔබතුමන්ලට මේ ලිස්ට් එක බලන්න අපි අපි නොගියපු තැනක් නැහැ ලංකාවේ අපිට යන්න තියෙන හැම තැනකටම අපි ගියා අපි දන්නේ නැහැ නැවත අපි යන්න ඕන කොතනද කියලා ඒ නිසා තමයි අපි අද මෙහෙම පාරට බැස්සේ අපිට ඇත්තටම පාරට බැහැලා කතා කරන්න අවශ්‍යතාවයක් නැතුන අපි මුලින්ම බහිනවා පාරට බහිනවනා එහෙම බැස්සේ නැත්තේ අපිට යන්න පුළුවන් හැම මාර්ගයක්ම උත්සාහ කරලා බැලුවා බැරිම තැන තමයි අපි ඇත්තටම පාරට බැස්සේ